වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 5ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රීරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 1 වෙනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ වෘත්තීය ත්‍රීරෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවේ මෙම කරුණු අනාවරණය සිදු වූ අතර ඒ අනුව නොවැම්බර් 6 වෙනිදා සිට බස්නාහිර පළාත තුළ සියලුම මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 10ක ප්‍රමාණයක් ලබා දීම සිදු කරනවා. දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 6 වෙනිදා සිට 13 වෙනිදා දක්වා සිදු කෙරෙන අතර ඉන් පසුව එම ත්‍රීරෝද රථවලටද නව ඉන්ධන කෝටාව ලබා දීමට සැලසුම් කර තිබෙනවා. දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රීරෝද රථ 1,80,000ක් පවතින අතර එයින් වෘත්තීමය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ 1,04,000ක් පමණ පවතින බවයි ත්‍රීරෝද රථ සංගම් පවසා සිටින්නේ. මගේ ප්‍රවාහන ත්‍රීරෝද රථ 1,03,000ක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ලියාපදිංචි කර ඇති අතර නොවැම්බර් 13 වෙනිදා වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මගේ ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලිසිය ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු හා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරී නිලධාරීන් කඩනමින් දැනුවත් කිරීමටද නියමිත අතර මෙම සාකච්ඡාවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රියද මහතුරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.